රංගන හිරක්ගේ සමු ගැනීමෙන් පස්සේ අපිට දඟපන් දියවන්න දිනවලා දීපු මතක හිටින ටෙස්ට් තරගයක් තමයි අවසන් වුනේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව දෙවෙනි ටෙස්ට් තරගයේදී මේ තරගයේදී ප්‍රවීන් ජයවික්‍රම රමේෂ් මෙන්දිස් දෙන්න තමයි තරගය වෙනස් කළ පන්දියවන්න උනේ මේ තරගයේ වීරයාභවට පත් වුණු ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දියම ගැන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න අදහස් දක්වලා තිබුණා දිමුත් මෙතෙන්දී කියලා තිබුණේ ප්‍රවීන් පළවෙනි තරගයේ සෙල්ලම් කළත් අද්දකින් බහුල ක්‍රීඩකෙක් විදිහට සෙල්ලම් කළා කියලා මං හිතන්නේ ප්‍රවීන් කරන දේවල් ගොඩක් සිම්පල් එයා ගොඩක් වෙලාවට කලේ හරි තැන්වල බෝලේ පතිත කරන එක තමයි රංගන හේරත් ගිනුත් අපි දකින්නේ ඒ දෙමයි හැමතිස්සෙම බැට්ස්මන් ලව හොඳ ඒරියාස් වල ප්ලේ කරනවා බෝලේට තමයි ගොඩක් චාන්ස් එක දෙන්නේ එතනින් දෙයක් කරන්න මේ ලෙවල් එකේ ගහද්දී ගොඩක් ඒ සඳහා අනුගත වෙන්න ඕන ඒක තමයි යා මෙච්චර සක්සස් වෙන්න යාගේ තියෙන සීක්‍රට් එක ප්‍රවීන් පළම් පෙළ පිටියේ වැඩි දක්ෂතා නොපෙන්නුවත් Tamanට ලැබුණු පළවෙනි ටෙස්ට් තරගයේදීම හොඳ දක්ෂතා පෙන්වීම ගැන ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා අදහස් දක්වලා තිබුණා සමහර අය මේ වගේ තරගයකට ක්‍රීඩා කරද්දී ටිකක් කලබලයට පත් වෙනවා ගොඩක් දේවල් කරන්න හදනවා අපි හැමෝම යාට ගොඩක් වෙලාවට කිව්වේ පළම් පෙළ තරගයක ක්‍රීඩා කරනකොට ෆ්‍රෙෂර් එක හැන්ඩල් කරගන්න විදියටම මේ තරගයේදීත් කරන්න කියලා ප්‍රවීන් එක ගොඩක් හොඳට අවශෝෂණය කරගත්තා එයාගේ ජොබ් එක 100%ක්ම කළා එයා පළම් පෙළ තරඟ 10කට වඩා ගහලා තිනවා වගේ තමයි බෝල් කළේ මං හිතන්නේ එයා අපේ ටෙස්ට් ක්‍රිකට් අනාගතයට හොඳ සලකුණක් ප්‍රවීන්ට සාර්ථක වෙන රමේෂ් මෙන්දිස්ගෙන් ලැබුණු සහාය ගැන දිමුත් අදහස් දක්වලා තිබුණා එතෙන්දී ප්‍රවීන් පන්දියවන්නෙක් විදියට කඩලු ගත්තේ රමේෂ් එක පැත්තකින් එල්ල කළ පීඩනය නිසා කියලා තමයි දිමුත් කියලා තිබුණේ ඇත්තටම කියන්න ඕනි ප්‍රවීන්ගේ රමේෂ්ගේ දක්ෂතා ගැන හුඟක් සතුටුයි මොකද අද්දකීම් තියෙන කවුරුත් නැති වෙලාවේ ඒ දින ඇවිල්ලා අද්දකීම් තියෙන පන්දියවන්නන් වගේ කණ්ඩායමට එයාලගෙන් වෙන්න ඕන දේ කරලා දුන්නා ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා රමේෂ්ත් ගොඩක් ලොකු හෙල්ප් එකක් දුන්නා විශේෂයෙන්ම ප්‍රෙෂර් එක දීලා ප්‍රවීන්ට විකට් ටික ලබා ගන්න එයා ගොඩක් උදව් කළා රමේෂ් පන්දියවන්නෙක් විදිහට තවත් දිනු වෙන්න ඕන කියලා තමයි ශ්‍රී ලංකා නායකයා කියන්නේ රමේෂ් තව ටිකක් දක්ෂතා වර්ධනය කරගන්න ඕන විශේෂයෙන්ම පන්දු යවන ලයින් ඇන්ඩ් ලෙන්ත් එක ගැන ඒ වගේම ප්‍රතිවාදීන්ට පීඩන යොමු කරන්නේ කොහොමද කියන එක ගැන එයා තව ඉගෙන ගන්න ඕන රමේෂ්ත් තාම සෙල්ලම් කළේ දෙවෙනි ටෙස්ට් තරගය මං හිතනවා තරඟ 15ක් 20ක් යනකොට එයාලා ඒ දේවල් ඔක්කොම හරියට අල්ලගනීවි කියලා ඔය තමයි තමුන්ගේ අලුත් පන්දියවන්න දෙන්න ගැන දිමුත් අදහස් දක්වලා තිබුණු විදිහ මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් cricket world කැමති ඔබේ අහලෙකට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා cricket පිටේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්